හෙන්රි ස්ටිල් ඕල්කට්තුමා 1832 අගෝස්තු 2 වෙනිදා ඇමරිකාවේ උපත ලැබූ ඕල්කට්තුමා 1880 දී ලංකාවට පැමිණ 1906 දක්වා පුරා අවුරුදු 26ක් අපේ රටට අමිල සේවයක් ඉටු කළේය. විදේශයකින් පැමිණ අපේ රට වෙනුවෙන් සේවය කිරීම එතුමාගේ සේවාවේ විශේෂත්වයයි. වසර ගණනාවක් විදේශීය ආධිපත්‍යයට ගොදුරු වී යකඩ සපත්තුවට පෑගෙමින් තමන් උපන් රටේ වහලුන් වශයෙන් ජීවත් වූ ලාංකික ජනතාව වැටී සිටි අතිශෝකජනක තත්වයෙන් මුදවාලන්නට ඕල්කට්තුමා කැපවීමෙන් කටයුතු කළේය. සිංහල බෞද්ධකම සුද්දන්ගේ ග්‍රහණයට හසු වී විනාශ වී යද්දී මෙතුමා ඒට එරෙහි විය. මේ තත්වය පිළිබඳ මෙතුමා එංගලන්ත මහරජිනට පැමිණිලි කළේය. සංදේශයක් සකසා යටත් විජිත මහලේකම්වරයාට ගෙන ගොස් බාර දුන්නේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ආණ්ඩුව විසින් වෙසක් පෝය දවස නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත්විය. බෞද්ධ කොඩි නිර්මාණය කිරීම, බෞද්ධ සංවර්ධන කටයුතු සඳහා පරම විඤ්ඤාර්ථ සමාගම ආරම්භ කිරීම, මියුසියස් විද්‍යාලය ආරම්භ කිරීම, කොළඹ ආනන්ද විදුහල බිහි කිරීම යනාදිය මෙතුමාගේ කැපවීමේ ප්‍රතිඵල වේ. 1907 පෙබරවාරි මාස 17 වනදා ඕල්කට්තුමා මදුරාසයේදී අභාප්‍රාප්ත විය. මෙතුමා විදේශිකයෙකු වුවද ශ්‍රී ලාංකික ජන සමාජයේ නගාලීමේ උදාරතරමයට උරදී ක්‍රියා කළ විරුවෙක් ලෙස ඉතිහාසයට එක් විය. තවත් මෙවැනි වීඩියෝ නැරඹීමට එදිරිතුමා චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.